ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දෙනෙත් නාවින්න ආපිකෝ සුපර් මාකට් එකට එද්දීම් වගේ කෙල්ලීන් පිටත වෙනවා. ඇයි වීදුරට එයා ඉඳගෙන බලාගෙන උන්නේ? නිල් ඩෙනිම් කලිසමට සුදු ටීෂර්ට් එක ඇඳගෙන කළු සැන්ල්ස් දෙකක් දාගෙන එන කොල්ලා දිහා ඇයි පරිස්සමින් බලාගෙන උන්නේ? අනේ දෙයියන්ගේ පිහිටයි, අතේ වොච් එකක් නෑ. දේවාංගනයට හරි සතුටක් දැනෙනවා. ඇය ගත්ත වොච් එක ඔහුට දැන්මම දෙන්නයි ඇයගේ හිත කියන්නේ. ඒත් එහෙම ලස්සනද කියලත් පස්සේ ඇය හිතනවා. ඒර්ලි විෂ් බර්ත්ඩේ ප්‍රසන්ට් නරකමත් නෑ. බලමු හොඳ වෙලාව කාවොත් දෙනවා, නැත්තං හෙට. ඇයි හිතා ගන්නවා කෙල්ල අදහරි ලස්සනයි කියලා දෙනෙට හිතෙනවා. මෙහෙම ඇඳුමක් ඇය ඇඳගෙන ඉන්නවා දෙනෙත් මුල්ලවරට දැකි අදයි. හරි හැඩයි, කොල්ලෙත් දැක්කොත් දාගන්නවා. ඔහු හිතන්නේ පුංචි බයකින්. මං ඈත එනකොට ඇඳින්නේ නෑ නංගී, කොල්ලා පඩිපෙළ බහින ගමන් කියනවා. ඇයි ඒ? මං හිතුවේ මේ ඇක්ට්‍රස් කෙනෙක් කෙනවා කියලා. මේ හරියේ හරියට ටෙලිනාටි ෂූටින් ඉතින්. ඇය ඌට අතකින් ගසනවා. ඇති යං. දෙනෙත් ඇත් සමගම ටීවිලරේ ළඟට එනවා. නගින්න. ඔවරි කරුණාවෙන් ඇව ට්‍රීවිලරට නංවා ගන්නේ. මේ වගේ ගමන් යන්න ඇය හරි ආසයි. ඒත් එක දවසකින් පස්සේ ඇය ජීවිතයේ මිහිරි ගමන් සේරම නවත්වා දැම්මා. ඇයට හිතුනේ වසන්තේ නිමා වූ බවකුයි. එහෙනම් මේ උදාවන්නේ අලුත් වසන්තයක්ද? ඇයට තේරෙන්නේ නෑ. මේකෙ දානේ බද්ද? ඇයෝ ළඟ තිබූ බෑගය පෙන්නලා අහනවා. දෙනෙත් හිස වනමින් හිනා වෙනවා. අපේ පුංච අහනවා කාටද චූටි මහත්තයෝ බත් දෙකක් කියලා. ඉතින් පස්සේ මම මොනවත් කිව්වේ නෑ. චූටි මහත්තයා කියලාද කියන්නේ? ඇහ දෙතොල් මුවතුවලට ගෙන සිනාසෙනවා. මේ දඩෝරියට මොකට චූටි මහත්තයා කියනවද නේද? ඇය යමක් කියන්න කලින් දෙනෙත් කියනවා. කෙල්ල හිනා වෙනවා. එක මුලක් අම්මට දෙමු. දෙනෙත් කියනවා. එයත් හරි ආසයි දානේ බත් කන්න. මේක අපි දෙන්නටත් වැඩි. අපේ පුංචා දෙන දේ ලස්සනට දෙනවා. කවුද කියන්නකෝ දානෙට චොකලට් දෙන්නේ? අපේ පුංචා පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවෝ සෙට් එකටම චොකලට් අරන් දෙනවා. ලොකු හාමුදුරන්ට හොරෙන් ගිහින් දෙන්නේ. හරි ආසයි කට්ටිය. එහෙම කියද්දි කෙල්ලටත් හරි ආසයි තුන දානියක් දෙන්න. බඩු ගොඩක් අරන්නේ. කෙල්ලාතේ ලොකු බෑග් දෙකක් තිබුණා. එහෙම තමා චොකලට් පුඩින් හදන්න ගියාම. රසට හදන්න ඕනනේ. මන් නිසා පාඩුයි. දැන් එක්කෙනෙක් ලැවෙන්ඩර් ඔයිල් ගේනකොට අපි එහෙම කිව්වද? දෙනෙත් බිම බලාගෙන හිනා වෙනවා. ඔයත් දැන් එක ගානකට ඇවිද්දේවෝ. මේ දොඩන හැම වචනයක් පාසාම දෙනෙත් එක දෙයක් හිතෙනවා. මම හරි ලස්සන දෙයක් කළා. ස්කීම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික මට මෙච්චරම ලොකු අභියෝගයක් දුන්නේ නෑ. එයාලා කිව්වේ ඔයාව යූත් ක්ලබ් එකට එක්කගෙන ඉන්න කියලා විතරයි. ඒකත් ස්ට්‍රෙස් කරලා කිව්වේ නෑ. පුළුවන් නම් ගෙනෙන්, නැත්තං අතහැරලා දාපන් කියලා කිව්වේ. ඒත් මගේ හදවත බාරගත්තේ වෙන අභියෝගයක්. දෙනෙත් හිතනවා. ඇයි අයියේ? ඔහු එකපාරම කල්පනා කරද්දි දේවාංගනි අහනවා. හරි පුදුමයි. මෙහෙම ඔයාගේ ඇඟේ ගෑවි ගෑවි යනවා කිව්වම. නෑ නංගේ, මම මේ හිතුවේ නංගේ. මොකද්ද? හෙට එනවා නේද? ඇයි මං පොරොන්දු වුනේ? ඒකනේ නේද? එකපාරම මොකද වුනේ? නෑ මෙහෙම යනකොට පුදුමයි මාත් එක්ක. දෙනෙත් ඇත්තම කිව්වා. කෙල්ලගේ ලස්සන හීනාව පහලටම බේරෙනවා. මේක වාබන්ඩේසිය මල වගේ.
ළඟින් තියාගෙන යනකොට හදවත එක ලතාවකට ගිනි ගන්නවා. ඇත්තටම වෙන්නෙත් ඒකමයි. ත්‍රීවිලරේ නැවතුනේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ දොරකඩයි. බහිමුණන්ගේ තේවාංගනේ හොස් සමගම බහිනවා. දෙනෙත් ඔහුගේ සයිඩ් බෑගේ ලස්සන්ට දමා ගන්නවා. මොනවද පේපර්ස් වගේක් ගන්න ඕන කිව්වා නේද? යන ගමන් අරගෙන යන් IT pass papers. සරසවි බිම අද ටිකක් සංසුන්. දෙන්න ඇවිදගෙන යන්නේ මැයිමල් විසුරුණු සුමංගල ශාලාව ඉදිරියෙන්. ඕපන් කැන්ටින් එකක් තියෙනවා මේ පැත්තේ. පිනිමාර ගස් හැයක් මැද්දේ තැනු ඕපන් කැන්ටින් එක සරසවියේ සිසුන් අතර හරි ජනප්‍රියයි. එතනට මුළු සරසවි බිමම ලස්සන්ට පේනවා. කෙල්ල බලන්නේ ඔහුගේ අත දෙසයි. වෙලාව කීයද දන්නේ නැහැ නේද අයියේ? දිනෙත් අත බලනවා. ඇයි අත බැලුවේ? වොච් එකක් නැහැ. තිබුණා, ඒක කැඩිලා නංගේ. මං අම්මට කියන්න ගියෙත් නැහැ. කීයක් කියලා වියදම්ද? ආ, ෆෝන් එකෙන් බලමු. දිනෙත් ඇත්තම කියනවා. කෙල්ලට හරි සතුටක් දැනෙනවා. 12යි 20යි. ඇයි පරක්කුද නංගිට? අනේ නැහැ, නිකන් ඇව්වේ. ඇය මුව තද කරගන්නවා. ඔයාගේ වොච් එකත් හොඳ වෙලාවට කැඩිලා. ඇයට ඒකට හරි ආසයි. දෙන්න ඕපන් කැන්ටින් එකේ හුදෙකලා මේසයකට බර වෙනවා. එතන හරි නිස්කලංකයි. මේ වගේ දවසක් කොච්චර අහිංසකද කියලා දේවංගනි දන්නවා. එහෙම දවසක් ජීවිතේ කවදාවත් උදා වෙලා නැහැ. මොනාද බොන්නේ නංගි? ඇයි hina වෙනවා? මං ආපිකෝ එකෙන් ජින්ජර් බියර් එකක් අරන් ආවා. දෙනෙට්ට පුදුමයි. ෂා, මාර සිතුවිලි නෙන්නේ. නිකං ගත්තා. සරසවි පෙම්මතුන් විවෘත අවන්හලේ තැන තැන මූණු එක ළඟට ඔබාගෙන මොනවද මුමුණනවා. දෙනෙත් ළඟමවුන් සරසවි පෙම්යුවල දෙස බලලා පස්සේ කෙල්ල දිහා බලනවා. කියවල ඉවරයක් වෙන්නේ නැද්ද දන්නේ නැහැ. නේද නංගි? නැතුව ඇති. මොනවද ඔච්චරම ඉතින් කියවන්න තියෙන්නේ? අහලා බලමු. ඇයි බැබලෙන ඇස් වලින් කියනවා. දෙනෙත් එක දානේ බත්මුලක් පිටතර ගන්නවා. ඔව්, එක හොඳටම බෙදාගෙන ආවා. හරි සුවඳයි. දෙනෙදේ සුවඳයිනේ. ඒකයි. දානේ බා සුවඳ ඒකයිනේ. සුදු පාට බ්ලවුස් එකට කෙල්ලගේ මෝන හරි එලියයි. ඇගේ ගෙලේ එල්ලෙන හීන් රන් චේන් පොට මැද හදවත් හැඩේ පැන්ඩනයක් එල්ලෙනවා. ඒක දිහා බලාගෙන වෙනම කවියක් කියන්න පුළුවන්. යං අතහෝදගෙනෙමු. දෙනෙත් යන්නේ කෙල්ලවත් එක්කාගෙනමයි. යන ගමනුත් ඇය ඔහු දෙස බලනවා. අද කෙල්ල හරි වෙනස් කියලා දෙනෙත්ටත් හිතෙනවා. ඔයා ගොඩක් මට අද සමීප වෙලා. පුදුමත් හිතෙනවා. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.